සුභ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම ශාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජලාශ රසක වාන් ගුරුතු ඇරේ අවධානයෙන් සිටින්නේ ජනතාවට උපදෙස් සහල් මිල අඩු කිරීමට පියවර බ්‍රිගේඩිය ප්‍රියංක ගැන විදේශ අමාත්‍යාංශයේ මතය වල්ලෙකු බේරා ගැනීමේ විශේෂ මෙහෙයුම දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙනවා. පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල වැව් පිටාර මට්ටමේ පවතින බැවින් ඒ පිළිබඳවද සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ. මෙවැනිට ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කළ පවතින විශේෂම තබ්බෝ ජලාශයේ රාජාංගන ජලාශයේ දැඳුරුවේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කළා තියෙනවා රාජාංගන ජලාශයේ වාන් දොරටු හයක් විවෘත වෙලා තියෙනවා මේ වෙනුවිට තබ්බෝ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කළා තිබෙනවා කලතර දිස්ත්‍රික්කයේ කුකුලීගඟ ජලාශයේ එක වාන් දොරටුවක් විවෘත කළා තිබෙනවා පහළ ජල ප්‍රදේශවල වාරි කලාපවල සිටින ජනතාව සහ එම වාරි කලාප අස්සල සහ දෙපස සිටින ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තානුව තවදුරටත් වර්ෂා සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා අද දිනේදී නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න පුත්තලම සක්කුරුණෑගල දිස්ත්‍රික්කවලත් වැව් පිටාර මට්ටමේ පවතිනවා මේ පිළිබඳත් අවධානය යොමු කරන විදිහට අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මස්කලිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ රටේ තේ කර්මාන්තය උසස් තැනකට ගෙනෙන්නට සොච්චම් පඩියකට තමන්ගේ ශ්‍රමය කැප කරන අහිංසකම ජන කොට්ටාසයක් මේ වතුකර ජනතාව. රජයේ තියෙනවා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කියලා ආයතනය. ඒ ආයතනයෙන් කියනවා අපේ රටේ 4 දෙනෙක් ඉන්න පවුලකට මාසකට ජීවත් වෙන්න අඩුම ගණනේ මාසයකට 50000ක් 55000ක් අතර මුදලක් අවශ්‍යයි කියලා. අපේ වතු කම්කරු ජනතාව කොපමණ මුදලක්ද ඔබලට ලැබෙන්නේ? දවසකට 700ක් හෝ 750ක්. දින 20කට රුපියල් 14000යි ලැබෙන්නේ. ඒ සංඛ්‍යාලේඛනයේ දන දන වතු කම්කරු ජනතාවට ලබා දෙන්නේ දවසකට රුපියල් 700 නම් ඒක මහා පාප කර්මයක් හැටියටයි මම දකින්නේ. රටක් හැටියට අපි ලැජ්ජ වෙන්නට ඕන. මම ඔබලට කියන්න කැමතියි කොහොම හරි කරලා ආණ්ඩුවේ අරමුදල් හරි උපයෝගී කරගෙන ආදරණීය වතුකම් කරු ජනතාවට අඩුම ගානේ දවසක දීමනාව 1500 කරන්නට අපි යැපවෙනවා කැපවෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි රැසක් නුවර හා නුවරඑළිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණා. කොත්මලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මහතා තම රජයක් යටතේ තේදළු වලට නියම මිලක් ලබා දී ගම්බිරිස්වැනි භෝග ප්‍රතිඅපනයනයේ නතර කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සිය ජය තහවුරු කිරීම සඳහා මාතර මුලටියන පොදුජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ්‍යාපා අභිවර්ධන ඇතුළු ජනතා නියෝජිතින් පිරිසක්
මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාවේ තේවලට ලෝක වෙළඳ පොලේ හොඳ මිලක් තිබුණා. මේ ගුණාත්මකභාවයෙන් අඩු තේ ඇවිීම නිසා ඒ මිල කඩා වැටුණා. මේකට රජය මැදිහත් වෙන්න තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තේ මිල ලෝක වෙළඳ පොලේ ඉහළට ගෙන ඒමට රජයක් මැදිහත් විය යුතුයි. අපි නැවතත් අපේ රජයක් පැමිණියාම අපි ඒකට මැදිහත් වෙලා තේවලට නියම මිලක් ලබා දීමට අපි කටයුතු කරනවායි කියන එක අපි සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ගම්බිරිස් වැනි භෝග නැවත ප්‍රතිආපනය කිරීම අපි සම්පූර්ණයෙන්ම නතර කළා. දේශීය ගොවියාව අපි ආරක්ෂා කරනවායි කියන එකත් සඳහන් කරන්නට ඕනේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ තවත් ජනහමුවක් මාතර යටියන ප්‍රදේශයේද පැවැත්තුණා. ආර්ථිකය ගොඩනැගීමට තමන්ට සැලසුමක් ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා. අපි දන්නවා ලෝක ආර්ථිකය අද කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙන ආසියාව. හොඳ අවස්ථාවක් තිබෙනවා ඒක ප්‍රයෝජන අරගෙන අපේ ආර්ථිකය ගොඩනගන්නට. අපි දන්නවා අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතින තියෙන්නේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක්. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක් හරහා අපිට පහසුවෙන්ම අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන්. අපි නැවතත් මේ ආර්ථිකය ගොඩ නගන්නට පුළුවන් සැලැස්මක් අපි ළඟ තිබෙනවා. සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තරුණ විද්‍යාර්ථ සංසදයේ සංවිධාන කළ සංවාදයකදී. පිටකෝටි ප්‍රදේශයේදී මෙය පැවතුනේ අපේ දැනුමෙන් අලුත් රටක් යන තේමා වෙනුවේ. පැරණි නස්තාවේශ වූ කණ්ඩායමෙන් අපේ රට මුදවා ගැනීමේ කාර්යභාරය අපිට පවරේ. එනිසා මා හිතනවා අපේ රට නැවුම් අත්දැකීම් සහිත නව පරිවර්තනයකට යොමු කළ යුතුයි. මේ සමාජය මුදවා ගැනීමේ අත්නොහැකි වගකීමක් තරුණ පරම්පරාව ඔබට පැවරී තිබෙනවා. ඔබ මේකේ ප්‍රමුඛතම ක්‍රියාදරුවන් සහ ප්‍රමුඛතම කාර්යභාරය උසුලන්න බවට පත් වී තිබෙනවා. මේ අතර ජාතික ජනබලවේගයේ කලාව හා සංස්කෘතික ප්‍රතිපත්ති එළිදැක්වීම බත්තර මුල්ලේදී සිදු කෙරුණා. එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිපත්තිය කලාකරුවන් වෙත පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවනවා. හාමුදුරුව 10-15 නමක් ගෙදරට වඩම්මලා සාංගික දානයක් දෙනවට වඩා වැඩි ආනිසංස ලැබෙන පින්කමක් තමයි අපි ලබන නොවැම්බර් 16 වෙනිදා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දීම තුළ. අපේ දේශපාලන ප්‍රතිපත්තියට ගැළපෙන රටට ගැළපෙන අවතකට රට ගමන් කරවන්නට නම් පැහැදිලි ඍජු දුරදක්නා නුවණින් යුතු දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය වෙනවා. දැන් අපි කෙනෙකුට ඡන්ද දෙන්න කලින් මොකද බලන්න ඕනකම තියෙන්නේ? ඒ කෙනාට අපි මේ බාර දෙන වැඩේ කරන්න පුළුවන්ද වැඩද කියලා බලන්න ඕනකම තියෙනවා. මොකද බාර දෙන්නේ? මේ බාර දෙන්නේ මොන්ටිසෝරියක් බලා ගන්න වගේ වැඩක් නෙවෙයි. බාර දෙන්නේ ඩෙම ගිඩමක් බාර දෙනව නෙවෙයි ඔක වගා කරගන්න කියන්නේ. ගියක් බලා ගන්න බාර දෙනව නෙවෙයි. මොකද මේ බාර දෙන්නේ යන්නේ කෝටි 2කට වැඩි ජනගහනයක් ඉන්න අපේ රට බාර දෙන්න මේ හදන. රටේ අනාගතේ රටේ ජනතාව ගැන අවධානය බාර දෙන්න මේ හදන. ඒ නිසා ඒක හරියටම දුන්නේ නැත්නම් ආයි අපිට දුක් වෙන්න සිද්ධ. දැන් මොකද කරන්න ඕනකම තියෙන්නේ? බාර දෙන්න කොට ඉල්ලන කට්ටිය පිළිබඳව පොඩ්ඩක් ඔයාලා බලන්න ඔයගොල්ලන්ගේ අතීතේ කොහොමද? ඒගොල්ලෝ කොහොමද කටයුතු කරේ? පැටිකිරේ කොහොමද කියලා පොඩ්ඩක් හොයා බලන එක හොඳයි කියලා අපි හිතනවා. මේ රටේ වැදගත් රටන හංසයාට ඡන්දේ දෙන්න, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දේ දෙන්න. මේ රටේ වැදගත් පවුලක් ආරක්ෂා කරන්න පොහොට්ටුවට ඡන්දේ දෙන්න. මේ රටේ වැදගත් නිදහස, ඒ වගේම මේ රටේ වැදගත් මනුෂ්‍යකම, මේ රටේ වැදගත් මාධ්‍ය නිදහස, මේ රටේ වැදගත් නම් කොමිෂන් සභා, මේ රටේ වැදගත් නම් යහපාලන මේ යහපාලන ආණ්ඩුවක් හංසයට ඡන්දේ දෙන්න ඕන. එදා වගේ මාධ්‍ය වේදී උස්සන පෙළපාලි ගියාම වෙඩි තියලා රොෂාන් චානකල ඝාතනය කරපු, ලසන්තල ඝාතනය කරපු, එහෙම හිට්ලර් පාලනයක් ඕන නම් පොහොට්ටුවට ඡන්දේ දෙන්න. එහෙම නොවනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අපි කණ්ඩායම නියෝජනය වෙන හංසයට ඡන්දේ දෙන්න කියලා. අපේ තරුණ තරුණයන් රැකියා ලබා දෙන්නේ කෙසේද කියලා ඔවුන්ට හොඳ පැහැපර අනාගතයක් එක්ක සෞභාග්‍යමත් අනාගතයක් සමග තමන්ගේ දෙමාපියන්ට සලකමින් මේ රටේම ජීවත් වෙ හැකි වටපිටාවක් හදන්න තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ. නැතුව තමන්ගේ පරපුර දැක ගන්න නෙමෙයි මම විශ්වාස කරා ලලිත් සලහපිරුමැතුමා ඉතාමත්ම සාධාරණ, ඉතාමත්ම සර්ව සාධාරණව ප්‍රශ්න දිහා බලන, මාධ්‍ය දිහා බලන
මහත්මයෙක් හැටියට. නමුත් එතුමා මේ කරන ප්‍රකාශය එතුමත් මේ වහල් කඳවුරේ කොටසක් වීමේ ප්‍රතිඵලයක්ම විදියට මම දකිනවා. ඉතාමත්ම කනගාටුයි මේ වගේ චෝදනා එල්ල කිරීම පිළිබඳව. තම පහුගිය 2015 ජනාධිපතිවරණයට ඉස්සෙල්ල මාධ්‍ය හැසිරෙච්ච විදිය. ඒකයි අමුතුවෙන් කියන දෙයක් නෑ. රාජ්‍ය මාධ්‍යයට විපක්ෂයක මන්ත්‍රීවරයෙක් විපක්ෂයක කිසිම කෙනෙකුට සාකච්ඡාවක් කිසිම දෙයක් දාන්න නොදීපු මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය කියන්නේ 100%ක් පක්ෂග්‍රාහී විදියට පාවිච්චි කරපු යුගයක් තිබුණේ. අඩුතරමේ මාධ්‍යයට දීපු ඇඩ්ඩිකේවත් සල්ලි දුන්නේ නැහැ. වෙළඳ දැන්වීම් වලවත් සල්ලි දුන්නේ නැහැ ITN එකට දීපු. ඉතින් එහෙම මාධ්‍ය අවභාවිතා කරලා අද නිකන් එකපාරට නිින්දෙන් අහවදි වෙලා වගේ මේ වගේ කතා කියනකොට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනයේ එනකොට අපේ නායිකාව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, එදිරින් පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක අපි වැඩ කරා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කපුවාම මෛත්‍රීපාල සිරිමාව මැතිතුමත් එක්ක අපි එතුමත් එක්ක වැඩ කරා. ඒක තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි ඕනම පක්ෂයක තත්වෙ. ඒ නිසා සමහර අයට අමතක වෙලා හරි නැත්නම් අපිට ගහන්න ඕනේ ඉඳලා හරි අපිට කියන්නේ මහින්ද මාත්‍යාගාවේ ඉඳලා මෛත්‍රී මාත්‍යාගාවට ගියයි කියලා නෑ. මහින්ද මාත්‍යාගාවේ ඉඳලා මෛත්‍රී මාත්‍යාගාවට ගියේ නෑ. මෛත්‍රී මාත්‍යාව අපේ පක්ෂේ නායකයා කිරුවා. ඉතින් ඉදිරින් පස්සේ තව කවුරුත් වැඩ කරන්නද? ආචිත් එක වැඩ කරන්නේ. ඉතින් ඒක පාප කර්මයක් නෙමෙයි. මේ හරියටම අපි දින 52කින් පස්සේ තමයි UMP තනි ආණ්ඩුවක් ගත්තේ. මේ මාස 6ට හරියට ෆාස්ට් ට්‍රැක් එකේ වගේ එක දිගට අපි වැඩ කරා. අපි සමෘද්ධිය කීයකට නම් දුන්නද? මාස කීපයක් ඇතුළත. පහුගිය මාස 6 ඇතුළතදී. දැන් බලන්න මේ ඊයේ පෙරේද මහා විජේදාස රාජපක්ෂ මැතිතුමා හරි ලොකු නිවුස් එකක් අර ඔය සමහරක් ඒගොල්ලන්ට කඩ යන channel වල හරි ලොකු නිවුස් එකක් විජේදාස රාජපක්ෂ මැතිතුමා මේකට සහයෝගය දැක්වලු. ඒකට අමතක වෙලක් දැන්නේ විජේදාස අපින්ගේ දින 52 දී ආයේ සහයෝගය දක්වන්න දෙයක් නැහැ. මේ ඊයේ එයා හිටියේ එතන. ඒක මහා ලොකු නිවුස් එකක් නෙවෙයි. ජනතාවගේ අදහස් තේරුම් ගත් ජනාධිපති අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මොනවාරි ලියලා දුන්න කතාව ලස්සන කරනවා. ඊට පස්සේ ප්‍රශ්න උත්තර අහන්න ගියොත් මිනිහා පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකම් hina වෙනවා. මොකද අරුන් කියලා තියෙන ෂුවර් එකට මෙයාට තරහා ගන්න එපාස. අනේ ආම්මාත්‍ය තරහා ගන්න නම් එපා. තරහා ගත්තොත් ඡන්ද කැඩෙනවා. මතකනේ ඔබතුමාට වෙච්ච දේ. ඉතින් මිනිහට දැන් තරහා යන එක අමතක වෙන්න මිනිහා hina වෙනවා. අරුන් අහනවා ප්‍රශ්න මෙයා hina වෙවි. දීර්ඝතම hina වෙන අපේක්ෂකයා. දැන් තව ටික දවසක් ප්‍රෙස් කොන්ෆරන්ස් කරොත් මිනිස්සු ඉතලා මෙයාගේ රජකෙදර නෙවෙයි වෙන ගෙදරකට යවන්න වෙන්නේ. මේ ඔළුව අමාරුවා. අමුදාවෙන් ගියත් 91 දී එහෙම අමාරුවක් ඔළුවේ තියෙනවයි කියලා. මෙඩිකල් එක දාලා දෙනවා. ඉතින් එතකොට මිනිස්සු හිතනවා මේක වැලි වෙලයි කියලා මේ ටික ජනාධිපති මණ්ඩලයේ. ඒ නිසා නිර්ධන පන්තියේ පියකුගේ පුතෙක් අපි යවන දුප්පතුන්ට සලකලා දුප්පත්කම නැති කරන රටක් හදන්නට සජිත්ට වැඩ කරන්න හැමෝම තමුන්වාසල පාට වැහැලා දෙනවා. බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා හෝමාගම එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වුවා. මංජු ශ්‍රී අරංගල මහතා මිය යන විට 61 වන වියෙහි පසු වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් හෝමාගම ආසනයට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ ඒ මහතා වසර 30කට අධික කාලයක් එම ප්‍රදේශයට සේවය කළා. අභවප්‍රාප්ත මංජු ශ්‍රී අරංගල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ මීගොඩ ගොඩගම පිහිටි නිවසට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවුලේ සමාජිකයන් වෙත සිය ශෝකය පළ කළා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධාරණය කරනවා. 1961 රාජ්‍ය තාන්ත්‍රික සමතතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන අනුව එම ප්‍රතිපාදන හිමිවන බවයි විදේශ අමාත්‍යාංශය බ්‍රිතාන්‍ය රජයට දැනුම් දී ඇත්තේ. මෙම අන්‍යෝන්‍ය බැඳීම අනුව කටයුතු කරන ලෙසද විදේශ අමාත්‍යාංශය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම සිදු කරත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීම හේතු වෙනුයි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අභියස පැවති LTT හිතවාදී විරෝධතාවක් අතරතුර සිය නිලැඳුමේ ජාතික ධජයේ ලාංඡනය පෙන්වීම වැරදි ලෙස අර්ථ දක්වමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. ඒ සතානන්ද නැමැති අයෙක්
මෙම චෝදනාවට බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රාන්දුට එරෙහි නඩුවක් මීට පෙර වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිෂ්ප්‍රභ කෙරුණා. මෙම සිද්ධිය වන විට ප්‍රියංක ප්‍රාන්දු මහතා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිර්ධාරියෙකු බැවින් ඔහුට රාජතාන්ත්‍රික මුක්තිය හිමිවන බවයි විදේශ අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කර ඇත්තේ. අපවත්වී වදාළ නිව්යෝක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිව්යෝක් නුවරදී පැවැත්වුණා. නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සඳහා දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වුණා. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ශනුකා සෙනවිරත්නන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක් වුණා. දැන් පුවත් කිහිපයක් ලුහුණේ. අමරිකන් සෙන්ටර් ආයතනය සංවිධාන කළ මේක ෆෙයා ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වුණා. පාසල් සහ විශ්වවිද්‍යාල මෙන්ම අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නව නිපැයුම් රොබෝ තාක්ෂණික උපකරණ ඇතුළු නව තාක්ෂණ මෙවලම් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. වැඩබල් ඇමරිකානු තානාපති මාර්ටින් පී. කැලි මහතාද ප්‍රදර්ශනය දැක බලා ගැනීමට එක් වුණා. හදපන්කුඩ සිරිසුබෝධි මෙහෙණි ආරාමේ අභිනවෙන් ඉදිකෙරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත විහාර මන්දිරය පසුගියදා විවෘත කෙරුණා. මේට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වුණා. බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සහ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ANS ධනසේකර මහතාගේ ධන පරිත්‍යාගයෙන් මූර්ති ශිල්පී පානදුර ධර්මසේන මහතා එම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා. සිරිසුබෝධි මෙහෙණි ආරාමාධිපති පිළිමතලාවේ අනුපමා මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදු කෙරුණේ. ගොඩකවල වරායය පිස තරුණ කළ හා ප්‍රදේශවාසීන් එක්ව සංවිධාන කළ ලේ දන් දීමේ පින්කම වරායය ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ලේ පරිත්‍යාග කිරීමට එක් වූ සෑම අයකුටම පැලයක් පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයක්. විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වරායයේ නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය ක්‍රියාත්මක කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් සුරකින අලු ශ්‍රී ලංකාවක් තේමාවෙන් මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අදහස් පළ වුණා. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. සුබ දවසක්. www.itnnews.lk